හොඳයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ විදුලි චුම්බක ප්‍රේරණ මූලධර්මය ගැන. මේදී ඇත්තටම දඟරයක් සහ චුම්බකයක් එකිනෙකට චලනයේ වෙද්දී දඟරය තුළ විදුලිය නිපදවීම තමයි සිදුවෙන. දැන් අපිට මේ පේනවා මම දඟරයක් ඔතාගෙන තියෙනවා. ඒ වගේම ඒකට සම්බන්ධ කරලා තියෙනවා අපිට පේනවා මේ ගැල්වනෝ මීටරයක්. හරි? එතකොට දැන් මම මොකද කරන්නේ මේ දඟරය හරහා මේ චුම්බකයේ ඇතුළු කරනවා එළියට අදිනවා. එතකොට අපි බලමු ගැල්වනෝමීටරයේ දර්ශකය බොරොන්දින් බලාගෙන ඉන්න ගැල්වනෝමීටරයේ දර්ශකයට මොකද වෙන්නේ කියලා. හරි මේ බලන්න. ඔන්න දැන් මම මේකට ඇතුළු කරනවා. ඔබට පේනවා චුම්බකය ඇතුළු කරනකොට ගැල්වනෝමීටරයේ දර්ශකයේ දෙපසට චලනය වෙනවා. ඒ කියන්නේ ඒකේ විදුලියක් නිෂ්පාදනය වෙනවා. පේනවා. අනිත් පැත්ත අපි වේගෙන් චලනය කරොත් ලොකු විදුලියක් හැදෙනවා පේනවා. හිමින් චලනය කරොත් කුඩා විදුලියක්. වේගෙන් චලනය කරනකොට ලොකු විදුලියක්. නවත්තලා දිනකොට විදුලියක් නැහැ. ඉතින් අපිට මේකෙන් තේරෙන්න ඕනේ මේ චුම්බකය දඟරේ අසර චලනය වෙනකොට හෝ ඇත්තරම අපිට ඕන නම් චුම්බකය නිශ්චලව තියලා දඟරේ චලනය කරන්න පුළුවන් නේ. චුම්බකයේ නිශ්චලව තියලා දඟරේ චලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දඟරේ නිශ්චලව තියලා චුම්බකයේ චලනය කරන්න පුළුවන්. එතකොට මේ විදිහට යම් කිසි ආකාරයක චුම්බකයේ හෝ දඟරේ එකිනෙකට සාපේක්ෂව චලනයක් දක්වනකොට අන්නේ දඟරේ තුල විදුලිය නිෂ්පාදනය වෙනවා. හරි? දැන් මෙතනදී කෙනෙක් හිතන්න පුළුවන් දඟරේ චුම්බකයේ විතරක් චලනය වෙනදි විදුලිය නිෂ්පාදනය නැහැ. දඟරේ චලනය කරද්දි විදුලිය නිෂ්පාදනය වෙනවා. තේරෙනවද? එතකොට මෙතනදී ඇත්තටම වෙන්නේ මොකද්ද? මෙතනදී වෙන්නේ මේ චුම්බකයේ වටා තියෙනවා චුම්බක බල රේඛා ඒවා මගින් ඒවා මේ චුම්බකයේ චලනය කරනකොට හෝ දඟරේ චලනය කරනකොට මේ චුම්බක බල රේඛා මේ දඟරේ පොටවල් මගින් මේ දඟරේ පොටවල් තියෙනවනේ පොටවල් වලින් කැපීගෙන යනවා එහෙම කැපීගෙන යනවා අපිට ඇහැට පේන්නේ නැහැ අන්න එතකොට තමයි විදුලිය නිෂ්පාදනය වෙන්නේ ඉතින් මේ ක්‍රියාවලිය සොයාගත්තේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා මේක අපුරු සොයා ගැනීමක් මේ මගින් අපිට විදුලිය ජනනය කරන්න පුළුවන් පේනවනේ දඟරයක් ඩයිනමෝයේ සංකල්පයත්තර මේක මත තමයි පදනම් වෙන්නේ හරි ඒගොල්ලෝ තේරුම් ගන්න දඟරයයි චුම්බකය දෙකම නිශ්චල නම් විදුලිය හට ගන්න නැහැ එක්කෝ චුම්බකය නිශ්චලව තියලා දඟරේ චලනය කරන්න ඕනේ එහෙම නැත්නම් දඟරේ නිශ්චලව තියලා චුම්බකය චලනය කරන්න ඕනේ නැත්නම් දෙන්නම චලනය කරත් විදුලිය නිෂ්පාදනය වෙනවා පේනවනේ දෙන්නම චලනය කරනකොට විදුලිය නිෂ්පාදනය වෙනවා දෙන්නම එකම වේගෙන් ගෙනියනකොට විදුලිය නිෂ්පාදනය වෙන්නේ නැහැ දැන් බලන්න දෙන්නමම එකම වේගෙන් අරගෙන යනවා එතකොට විදුලිය නිෂ්පාදනය වෙන්නේ නැහැ හරි ඒ කියන්නේ එක්කෙනෙකුට සාපේක්ෂව අනිත් කෙනා චලනය වෙන්න ඕනේ එතකොට විදුලිය නිෂ්පාදනය වීමක් සිද්ධ වෙනවා